විරාමෙන් පසු අපි නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ. ගොඩක් වෙලාවට බොහෝ විට අපේ ජීවිතවල සැලසුම් සහිත තත්ත්වයන් තියෙනවද කියන කාරණය පිළිබඳව අපි හිතනවා. එක්තරා තැනකදී නෙල්සන් මැන්ඩෙලා කියනවා මේ ජයග්‍රාහකයා කියන්නේ කිසිදාක් නොහරින සිහින දකින්නෙක් කියලා. අපි ගොඩක් වෙලාවට කැමති නේද හැම දෙකින්ම ජයග්‍රහණය කරන්න පුළුවන් නම්. හැබැයි ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න නම් අපේ අනාගතේ සාර්ථකභාවයක් තියාගන්න නම් අපේ ජීවිතවලට සැලසුමක් තියාගන්න ඕන වෙනවද? එහෙම නැත්නම් මේ සැලසුමක් තියෙන ජීවිත අනිවාර්යෙන්ම සාර්ථක වෙනවද? සැලසුමක් නැති ජීවිත අනිවාර්යෙන්ම අසාර්ථක වෙනවද? අපි මේ කියන කරුණු කාරණාත් එක්ක මේ විශේෂාංගයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා තඹපන්නේ නිවේදකයෝ සංගමේ සභාපති මානව සම්පත් හැකියා උපදේශක ප්‍රභාත් මුණසිංහ මහත්මයා. අයිබෝන් සුබ උදෑසනක්. අයිබෝන්. අපි ගොඩක් වෙලාවට අපේ ජීවිත කාලය තුළදී නිරන්තරයෙන් කතා බහ කරනවා මේ විවිධ තැන්වල සාර්ථක වුණු පුද්ගලයන් ගැන, ඒ වගේම ලෝකේ ජයග්‍රහණය කරපු පුද්ගලයන් ගැන. හැබැයි ගොඩක් වෙලාවට අපි කතා කරනවාද අපි ගැන. අපි එතනින් පටන් ගමු. අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? අපේ ජීවිතය සාර්ථක කරගන්න දැන් අපි මේ හැම දෙයක්ම කරන්නේ. දැන් සාකච්ඡා කරන්නේ, ඔබ දැනුවත් කරන්නේ, කියන්නේ, ඉගෙන ගන්නෙ, මේ හැමදේම කරන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න. හැබැයි දැන් අපිට මේ සාර්ථකත්වයට යන ගමන් මග ඇතුලේ නැත්නම් දැන් අපි මාතෘකාව කරගත්තේ සැලසුමකට අනුව වැඩ කිරීම ඇතුලේ සාර්ථක වීම සහ සැලසුමක් නැතුව වැඩ කරන්න ගියාට පස්සේ අසාර්ථක වෙන එක පිළිබඳව. එතකොට දැන් අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි දැන් මාතෘකාවට මම ආවොත් එහෙම මේ සැලසුම සකස් කිරීම, සැලසුමක් නිර්මාණය කිරීම අනිවාර්ය කාරණාවක් වෙලා තියෙනවා. මම ඉඳුලි මෙහෙම කියන්නම්. දැන් අපි පුංචි කාලෙට ගමුකෝ. අපේ දරුවන්ගේ කාලෙට ආවොත් එහෙම මේ අපි ඇයි කාලසටහනකට වැඩ කරන්නේ? දැන් අපිට පාසල ඇතුලේ තියෙන කාලසටහනක්. එතකොට මේ එක සැලසුමක් තියෙනවා පාසල ඇතුලේ උගන්වන ක්‍රමවේදය. එතකොට දරුවට පුංචි කාලේ ඉඳලා අපි කියලා දෙන්න ඕනේ, ඒ කියන්නේ සැලසුමකට වැඩ කරන්නේ කොහොමද කියන එක, කාලසටහනකට දරුව වැඩ කරන්නේ කොහොමද කියන එක. එතකොට දෙමව්පියන් විසින් දරුවට නිර්මාණය කරලා දෙන්න ඕනේ ඒ කාලසටහනට අනුව කොහොමද මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ කියන එක. එතකොට ඒ කාලසටහන ඇතුලේ, එතකොට ඒ සැලසුම ඇතුලේ දරුවට ටාගට් එකක් තියෙනවනේ. දැන් මම ළමයාගේ ඉඳලා මම මෙතෙන්ට එන්නම්. එතකොට මේ දැන් දරුවන්නේ එක වසර ඉඳලා පහ වසර දක්වා ශ්‍රේණියක නම් එතකොට එයාගේ සැලසුම වෙන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගයට අපි කොහොමද වැඩ කරන්නේ. ඒකට තමයි කාලසටහන හැදෙන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් ඕලෙවෙල් කරන දරුවෙක් නම් එයාගේ සැලසුම හැදෙන්න ඕනේ කොහොමද ඕලෙවෙල් විභාගය සාර්ථක වෙන්නේ සහ පාස් වෙන්නේ. එලෙවල් නම් ඒක කොහොමද වෙන්නේ? එතකොට දරුවට පුංචි කාලේ ඉඳලම මේ සැලසුම් කිරීම නැත්නම් මේක සකස් කර ගැනීම පුංචි කාලේ ඉඳලම අපි කියලා දෙන්න ඕනේ. අපේ අවාසනාවකට දැන් බහුතරයක් පිරිස සැලසුම් සකස් කරන්නේ නැහැනේ, සැලසුමක් හදන්නේ නැහැනේ. ඒතොර සැලසුමක් හදන්න දන්නේ නැහැ. පුංචි කාලේ ඉඳලා අපිට කියලා දෙන්නේ නැහැ සැලසුමක් හදන විදිය. හැබැයි සැලසුමකට වැඩ කිරීම ඇතුලේ තමන් ජයග්‍රහණය කරා යන බව අපි දැනගන්න ඕනේ. ඒක මම ඒකයි මේ අපි ළමයින්ගෙන්ම ගත්තේ. මේක පොඩි කාලේ ඉඳලා හැදෙන්න ඕනේ. මේ ඒ සැලසුමකට අනුව වැඩ කිරීම, කාලසටහනකට වැඩ කිරීම පුංචි කාලේ ඉඳලම අපි පුරුදු වෙන්න ඕනි කාරණාවක්. ඒ වගේම තමයි මම ඉස්සරහදී පැහැදිලි කිරීම කරන්නම්. අපි මේ සැලසුම් සහගත නොවීම හේතුවේ අපිට වෙච්ච දේවල් අපි කොච්චර වැටිලාද, අපිට කොච්චරම් දේවල් අහිමි වෙලාද, ඒ කියන කාරණාව මම ඉදිරියේදී කතා කරන්නම්. එතකොට ඕක ඇතුලේ තමයි ඉඳුරිල් මේ සැලසුම් සකස් කිරීම වැදගත් වෙන්නේ. දැන් ඔබ මේ විදිහට කියනවා සැලසුම් සකස් කිරීම ඉතාමත් වැදගත් කියලා. දැන් අපි ගොඩක් වෙලාවට අපි රැකියාවක් කරනවා නම් රැකියාවක් තුළ සැලසුමක් හදනවා. එහෙම නැත්නම් එදිනෙදා ජීවිතය ගත කරද්දී මේ පෞල් ජීවිතය ඇතුළේ සැලසුමක් හදනවා. ඔබතුමා දැන් කිව්වා වගේ දරුවෝ ගත්තහම ඒ පාසල් කාලසටහන අනුව අධ්‍යාපනයට සැලසුමක් හදනවා. මේ වගේ අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම අපේ ජීවිතය අවසන් වෙන මොහොත දක්වාම ජීවිතේ සැලසුමක් හදනවයි කියන කාරණය ගැන කතා කරොත් ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අපි මේ හැම මොහොතක්ම සැලසුම් කරන්න ඕනද, ඇයි එහෙම කරන්න ඕනේ කියලා. එක අපි සැලසුම් හදන්නේ නැහැ. සැලසුම් හදන්නේ නැතුව තමයි වැඩ කරන්නේ. සැලසුමක් හදලා වැඩ කරා නම් අපේ ලංකාවම මෙතන තියෙන හේතුවක් නැහැ. හොඳ උදාහරණයක්. එතකොට දැන් මම උදාහරණයක් කියන දැන් අපි ඉතිහාසයේ මිනිස්සු ගත්තම ඒ මිනිස්සු සැලසුමකට අනුව
තමන්ගේ ජීවන උපාය ගැන අරගෙන ගියා. දැන් ඔබතුමි සඳහන් කරා විවාහය ඇතුලේ ආදරය ඇතුලේ ඊළඟට රැකියාව ඇතුලේ ආයතනය ඇතුලේ ඉගෙන ගැනීම ඇතුලේ මේ හැම එකක් ඇතුළම සැලසුමක් තියෙන්න ඕනේනේ. ඒ සැලසුමකට වැඩ කරාම තමයි ඒක සාර්ථක වෙන්නේ. මම දැන් පැහැදිලි කරන්නම්. දැන් ඉතිහාසයේ මිනිස්සු ගොවිතැනෙන් අපේ රට ස්වයංපෝෂිත කරන තැනට ආවනේ. ඇවිල්ලා අපේ රට ඇතුලෙන් පිට රටවල් වලට පවා ණය දෙන තැනට අපි හැදුනා. ඒ මිනිස්සු සැලසුම් කරලා වැඩ කරපු නිසා. ඒ සැලසුමක් නැතුව මේ මිනිස්සු වැඩ කරා නම් එහෙම වෙන්න බෑ. එතකොට දැන් අපේ රටේ වගා කරන කන්නේ තුනක් තියෙනවා. එතකොට යල තියෙනවා, මාස් කන්නේ තියෙනවා, ඔය අතරමැද කන්නේක් තියෙනවා. අපි දැන් යල වැඩ කරනවා, මාස් කන්නේ වැඩ කරනවා, හැබැයි අතරමැද අපි වැඩ කරන්නේ නැහනේ. එක්කෝ පායන කාලෙට වැස්සට බැන බැන ඉන්නවා, වහින්නේ නැහැ කියලා. නැත්නම් ඊටට බනිනවා රස්නේ වැඩි කියලා. මේ දවස්වල ලොකු රස්නයක් තියෙනවනේ. වහින කාලේ දැන් පහුගිය කාලේ හොඳටම වැස්සා. එතකොට අපි බනිනවා වැස්සට. එතකොට ඔය දෙක ඇතුලේ ඉඳ ගන්න දෙයක් අපි වගා කරන දෙයක් හදාගෙන අපි ජීවත් වෙලා එදිනදා ජීවිතේ හදා ගන්නවා මිසක් අපිට සැලසුමක් තිබුණේ නැහැ ඉස්සරහට අපි මොකද කරන්න කියලා. අර කූඹිය බලන්නකෝ. අර පායනා කාලෙදී උන් කෑම එකතු කරගෙන අර එහෙම කතාවක් තියෙනවා. කෑම එකතු කළා උන් හදනවා වර්ෂා කාලෙට ජීවත් වෙන්න ක්‍රමයක් මේ සත්ත්ව ලෝකේ තව පවා තියෙනවා. හැබැයි මේ බුද්ධිමත් මනුස්ස ලෝකේ අන්න හරි. ඒ කියන්නේ මේ මොලෙන් දියුණුය උසස්සයයි සම්මත මනුස්සයා කියන ජීවියාට එහෙම එකක් නැහැ. මොකද එහෙම දැන් තවමත් අපි අපිට තියෙන්න ඕනේ සැලසුම් අඩුම ගානේ තුනක්වත් ජීවිතේ. ඒ කියන්නේ ඒ ඒ කියන සැලසුම තියෙන්න ඕනේ. ඒකසාරතුණුගොත් අපිට B සැලසුමක් තියෙන්න ඕනේ. ඒකසාරතුණුගොත් අපිට C සැලසුමක් තියෙන්න ඕනේ. මොකද්ද අපි කරන්නේ? දැන් අපි දැන් කොච්චර සැලසුම් කරත් සමහර වෙලාවට අපි හිතනවා අපි සැලසුම් කරලානේ වැඩ කරන්නේ. නෑ, සැලසුම් කරලා නෙමෙයි වැඩ කරන්නේ. මේ එන විදියට ජීවත් වෙනවා. දැන් අපිට ලැබෙන සැලරි එක මදි අපිට ජීවත් වෙන්න. හැබැයි දැන් එහෙම වුණාට පස්සේ අපි මොකද කරන්නේ? අපි දන්නවා කෑ ගහන්න දන්නවා උද්ඝෝෂණ කරන්න දන්නවා. හැබැයි අපිට ප්ලෑන් එකක් තිබුණා නම් දෙවන දිගට යන්න. හරි, එහෙනම් මොකද්ද අපි කරන්න ඕනි? ඒකේ අපිට මදි නම් අපි කරන්න ඕනි දේ තමයි අපි එක්ක සෙන් රැකියාවක් කරන්න ඕනි. එහෙම නැත්නම් අපි වෙන ව්‍යාපාරයක් අපි කරන්න ඕනි. හරි, දැන් එහෙමත් බෑ කියලා අපි කෙනෙක් හිතමුකෝ. දැන් සෙන් රැකියාව කරන්නත් බෑ, වෙන ව්‍යාපාරයක් කරන්න හැකියාවකුත් නැහැ. හම්බෙන වැටුපමදි ජීවත් වෙන. දැන් මොකද කරන්නේ? අන්න අපිට 100ක් තියෙනවා. ඒ තමයි. එහෙනම් අපිට තේරෙන්න ඕනි ලැබෙන වැටුප හරියට සැලසුම් කරන්න ඕනි එදිනදා ජීවත් වෙන්න. කලමනාකරණය කරගන්න. ඒකත් සැලසුමකට අනුව යන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ලයිට් බිල අඩු කරගන්න පුළුවන්, අපිට වතුර බිල අඩු කරගන්න පුළුවන්, අපි ආහාර අපත්‍ය දාන එක අඩු කරගන්න අපිට හැකියාව. දැන් ලංකාවේ විතර ආහාරය අපත්‍ය දාන්නේ නැහැ මම හිතන්නේ ලෝකෙ කොහෙවත් රටක. අපි කොහේ හරි දැන් ආහාර ගන්න ගිහිල්ලා අපි කඩේකට ගිහිල්ලා ආහාර ගත්තොත් ඒ කන පිඟානේ පවා භාගයකට වැඩි අපි විසි කරනවා. ඒකට ඇයි අපිට සැලසුමක් නැහැ අපේ ආහාර ගන්න කේවා. එතකොට ආහාර ගැනීමවත් අපිට සැලසුමක් නැති අපි කොහොමද මේ ජීවිතේ සාර්ථක කරගන්නේ? හිතා ගන්නවත් බෑ. ඒකේ ප්‍රතිඵල තමයි අද දවස වෙනකොට ඉතිහාසයේ ස්වයංපෝෂිත වෙලා ලංකාවෙන් පිටරටට ණය දීපු අපේ රට අද දවස වෙනකොට ඉපදින දරුවත් ණය වෙලා තියෙන්නේ ඇයි? මේ කවුරුවත් මේක සැලසුමකට කරේ නැහැ. මේ ලෝකේ මේ දිනලා තියෙන්නේ මේ ලෝකේ ඉස්සරහට ගිහපු මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ එක සැලසුමකට අනුව. එතකොට ගමන්ට තියෙන්න ඕනි ප්ලෑන් එකක්. ඒක සැලසුම කරන්න ඕනේ. මේ විදිහට තමයි මගේ ඉස්සරහ ගමන යන්නේ. දැන් අපි ආදරය කරා කියන්නකෝ. ආදරය කරන එක පවා සැලසුම් කරලා කරන්න. ඒක ලස්සන දෙයක් හදාගන්න. විවාහ ජීවිතය ගත්තොත් ඔය පවුල් සැලසුම් කියලා තියෙන්නේ. ඒ විවාහයේ පවා සැලසුම් කරන්න. ඒ සැලසුමකට වැඩ කරාට පස්සේ තමයි ඒකේ සාර්ථකත්වයට යන්න නම් ජීවිතේ ගොඩ යන්න, ජීවිතේ එපානුවී ජීවත් වෙන්න, කලකිරීමෙන් තොරව ජීවත් වෙන්න හැකියාව වෙනවා. අන්න එහෙම සැලසුම් කරාට පස්සේ ඒ සැලසුම් නොකරන එකේ ප්‍රතිඵල තමයි අද දවසේ අපි මේ විඳින්නේ. දැන් ඔබතුමා සඳහන් කරනවා මේ සැලසුම් නොකරන එකේ ප්‍රතිඵල තමයි අපි මේ විඳින්නේ කියන කාරණේ. ඇත්තටම දැන් අපි ඕනම කෙනෙක්ට සැලසුම් නොකිරීමේ ප්‍රතිඵල එහෙමත් නැත්නම් මේ ජීවිතයේ සැලසුමක් නැති එක නිසා අනිවාර්යෙන්ම අහිතකර ප්‍රතිඵලක් වෙනවද? ඔව්. සැලසුමක් නොකරන එකේ අහිත ප්‍රතිඵල වෙන වෙනම දක්වන්නම් මම. දැන් මුකුත් නැතුව දැන් මේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? සමස්ත ජනතාවට වෙලා තියෙන්නේ සැලසුමක් නැති එකේ ප්‍රතිවිපාක. රටේ ආර්ථිකය ඔන්න කඩා වැටිලා. අපිට ඩොලර් නැහැ. අපිට සල්ලි නැහැ. අපේ බඩු මිල වැඩි. දැන් මේ කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මේ සැලසුම් කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මම පෞද්ගලිකවම කියන්නේ පුංචි කාලේ ඉඳලා සැලසුමකට වැඩ කරන්න ඉගෙන ගන්නවා. දැන් අපිට හදිසි අනතුරක් වුණොත් දැන් අපි කරන රැකියාව අපේ මගෙන් නම් අපේ ගෙදර යැපෙන්නේ.
මට මොනවා හරි අනතුරක් වුණොත් එතනින් එහාට සම්පූර්ණ ආර්ථික රටාව පවුල් සංස්ථාව ගෙදර බිඳ වැටෙනවානේ. එහෙම වෙන්න බෑනේ. ඒකට තමයි ජීවිතයේ ඇතුලේ සැලසුම් කරලා තියාගන්න. ජීවිතේ ප්ලෑන් කරන්න අපි කොතෙන්ටද මේක ගෙනියන්නේ. අපේ මොන මොන ටාගට්ස්ද අපි ඇචීව් කරගන්න ඕනේ. දැන් අපි මෙහෙමයි සැලසුම් කරනවා කියලා ඒක print out එකක් අරගෙන අපිට තියාගන්න පුළුවන්. 3D එකක් විදිහට නිර්මාණය කරලා තියාගන්න පුළුවන්. එහෙම කරලා තියාගත්තද ඒක කොලේ තියේවි. ඒක කොලේ නෙමෙයි තියෙන්නේ. දැන් හිතන්න. දැන් ප්ලෑන් එකක් නැතුව අපි ගෙයක් හැදුවා කියන්නකෝ. දැන් ගේ හදාගෙන යනකොට මොකද වෙන්නේ? ටික වෙලාවකද වෙනවා ගේ හැදෙන විදියට හදන්න. ඒතර අපිට ඕන විදියට වෙනස් කරන්න බෑ දැන්. ශක්තිමත් භාවයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ නිර්මාණශීලී භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්ලෑන් එකක් නෑ. ඒ ඔන්න ඕක තමයි අපි පුරුදු වෙලා තියෙනවා මේ වැල යන පැත්තට මැස්ස ගහන්න. ඉතිහාසයේ අපේ නිදහස ලැබපු දවස් ඉඳලා ලාංකික වෙච්ච අපි වැල යන පැත්තට මැස්ස ගැහුවා මිසක් වැල හරවලා අපිට ඕනි පැත්තට අනුව මැස්ස ගහගත්තේ නැහැ. තාමත් අපි වැල යන පැත්තට මැස්ස ගහනවා. වැල යන පැත්තට මැස්ස ගහන්න බෑ. වැල අපිට ඕනි පැත්තට හරවලා අපිට ඕනි විදියට මැස්ස හදාගත්තොත් තමයි මේකේ සාර්ථකත්වයේ තියෙන්නේ. දැන් ඉතිහාසෙ මං කිව්වා ඉතිහාසය ඇතුලේ මිනිස්සු එක කරා. අපි ඇයි ඒක ප්‍රයෝජනෙට ගන්නෙ නැත්තේ? ඒවා පරිශීලනය නොකරන්නේ ඇයි කියන එක හිතා ගන්න බැරි ගැටලුවක්. හැබැයි අපි තාමත් අර වෙන විදිය බලාගෙන ඒ පැත්තටම ගෑ ගහගෙන පාඩුවේ ඉන්නවා මිසක් තාමත් අපි සැලසුම් කරන්නේ නැහැ. අපේ ආර්ථිකය ගොඩනගන්න අපි තාම සැලසුම් කරන්නේ නැහැ. අපේ ජීවන රටාව ගොඩනගා ගන්න අපි තාම සැලසුම් කරන්නේ නැහැ. ඔබතුමාගේ කියන කාරණාත් එක්ක අපේ බලන් ඉන්න හිතවතුන් ගැටලුවක් වෙන්න පුළුවන් නැවට හිතෙන්න පුළුවන්. මේ දැන් සැලසුමක් කරන්න කියලා කියනවා. හැබැයි මේ සැලසුමක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ ඔවුන්ට නිවැරදි අවබෝධයක් නැහැනේ. දැන් අපේ අතීතෙ මුතුන් මිත්තොත් ඔවුන්ගේ ජීවිතය පිළිබඳව නැත්නම් රටේ ආර්ථිකය පිළිබඳව රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද? තමන් සංවර්ධනය වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. හැබැයි අපි මේ දේවල් කතා කරමු පුංචි බාධා කිරීමක් සිද්ධ වෙනවා. අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු. ඔපි කතා බහ කරමින් ඉන්නේ කොහොමද ජීවිතයේ සැලසුමක් හදාගන්නේ කියන කාර්යය පිළිබඳව. එහෙම කතා බහ කරද්දී අපිට සිද්ධ වෙනවා දැන් අතීතයේ පටන් සැලසුමක් තිබ්බදෝ කියන කාරණේ මතුවෙනවා එක්තරා තැනකදී. හැබැයි දැන් මේ පිළිබඳව නිවැරදි සැලසුමක් හදාගන්නේ කොහොමද කියන එක එක්තරා පිරිසකට ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි අපි අද ඉන්න තත්ත්වෙන් හෙට ගොඩ යන්න නම් කොහොමද ජීවිතේ සැලසුම් කරගන්න ඕනේ? ඔව් දැන් ඉඳුනිල් මම පැහැදිලි කරගෙන ආවේ සැලසුමක් හදා ගන්න ඕනි කියලා මම කියනවා. හැබැයි දැන් එතකොට අපි ඉස්සෙල්ලම අපි මේක මේ කරන්නේ නැතුව නෙමෙයි. මේක හරියට අපි කරන්න දන්නේ නැති එකක් තියෙන. ඒ කියන්නේ දැන් අපිට සැලසුමක් තියෙන්න ඕනි අපිට ලැබෙන වැටුප වියදම් කරන ක්‍රමවේදයක්. එතකොට අපි කාගෙත් ගාවේ හීන තියෙනවනේ. දැන් අපි හිතාගෙන ඉන්නවා ලොකු ගයක් හදන්න. අපි හිතන් ඉන්නවා ලොකු වාහනයක් ගන්න. අපි හැම හිතමු උදාහරණයකට. එතකොට දැන් අපිට හිතාගෙන ඉන්න පුළුවන්. වාහනේ ෆොටෝ එක ගෙනල්ලා බිත්ති අලවගෙන ඉන්නත් අපිට පුළුවන්. නැත්නම් අර මං කිව්වාගේ නිර්මාණය කළා චිත්‍රයක් විතර ඇඳලා අපිට තියාගෙන ඉන්නත් පුළුවන්. හැබැයි දැන් එහෙම හිටියට මේ වැඩේ වෙනවද? බිත්තිය ගහන් ඉඳලා එහෙම වෙන්නේ නැහැ. දැන් අපි සැලසුම් කියලා කියන්නේ ඒක තියාගෙන එතෙන්ට යන්න ඕනි මාර්ගය හදාගන්න ඕනි. මං කිව්වා සොන්ර කියා කතාවක්. දැන් ඉතින්කෝ දැන් සොන්ර කියාවක් කරන්නත් බැරුව අපිට මුකුත්ම කරන්න බැරුව අපිට හැකියාව තියෙනවානේ ආර්ථිකය හදාගන්න කලමනාකරණය කරගන්න වියදම අඩු කරගෙන. දැන් අපිට බැරිද Tamanta උවමනා දේවල් ටික gedara හදාගන්න? දැන් උදාහරණයක් මම නිකන් කියන්නේ අපිට බැරිද එහෙම කරගන්න? අපිට පුළුවන් නේ අපි gedara නිර්මාණය කරගන්න. අපිට කන්න ඕන ආහාර ටික gedara වටේ වගා කරගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවනේ. දැන් අපි එහෙම සැලසුමක් අපිට නැහැ. අපි බලාගෙන ඉන්නවා කොහෙන් හරි දෙනවා නම්. දැන් ණය දෙනවා කිව්වොත් අපි ණය දෙන හැම තැනකින්ම ගන්න පුදුම දක්ෂයිනේ අපි. දෙන තරමක් අපි ගන්නවා. දෙන තරමක් අරගන්නවා. හැබැයි අපි හිතුවේ නේනේ අපේ සැලසුමක් අපේ ප්ලෑන් එකක් තිබුණේ නේනේ ණය නොවි මගේ ජීවිතේ ඉස්සරහට ගන්නවා කියලා. එහෙම දහසක් අපිට නැහැ. මේකේ ප්‍රධාන ගැටලුව තියෙන්නේ සැලසුම් කරන්න දන්නේ තියෙකට වැඩිය ඒක අපි හිතන්නේ නැහැ. මොකද අපිට හිතන්න වෙලාවක් නැහැ. අපි හිතන්නේ මොනවද? අපි හිතන්නේ තව කෙනෙකුට අකුල් අදින්නේ කොහොමද? තව කෙනෙකුට හානියක් කරන්නේ කොහොමද? තව කෙනෙකුට ඉරිසියා කරන්නේ කොහොමද? අපි ඒව තමයි හිතන්නේ. හිතන්න ඕනේ එක නෙමෙයි. මේ ජීවන ගමන ඉස්සරහට යන්න ඕනේ සාර්ථක මිනිස්සෙක් විදියට. මේ ලෝකේ සාර්ථක වෙලා තියෙනවා නම් හැම මිනිස්සෙක්ම සැලසුමකට ඉස්සරහට ගිහිලා තියෙනවා. මේ ලෝකේ රටක් සංවර්ධිත වෙලා තියෙනවා නම් ඒ සංවර්ධිත වෙච්ච හැම රට ඇතුළෙම හොඳ සැලසුමක් තිබුණා. හොඳ සිස්ටම් එකක් තිබිලා තියෙනවා. ඒ සිස්ටම් එක නු ගියාම තමයි ඒක සාර්ථක වෙන්නේ. එතකොට මේක රටක් විදියට අපි පුද්ගලයෙක් විදියට ගත්තම අපි පුද්ගලයෙක් විදියටත් ලොකු වගකීමක් තියෙනවා
අපි රට විදියට ඉස්සරහට ගන්න. එතකොට අපි අංකයකට පුංචි කාලේ ඉඳලා දරුවට කියලා දෙන්න, සැලසුමකට වැඩ කරන්න, කාලසටහනකට වැඩ කරන්න, දරුවට සෙල්ලම් කරන්න අවස්ථාවක් දීලා හදන්න. ඒ දේවල් හදලා පුරුදු කරන්න. එහෙම පුරුදු වෙච්ච නැති එකේ ප්‍රතිවිපාකනේ දැන් අපිට තියෙන. දැන් අපිට වෙනවා මේක පුංචි ළමයගේ ඉඳලා පෙර පාසල් දරුවගේ ඉඳලා සැලසුමකට වැඩ කරන්න උගන්නන්න. දැන් අපි දකිනවා දැන් අපේ රටේ මේ තත්ත්වය නැති වුණාට ජපානයේ චීනයේ සහ මේ දියුණු රටවල් වල නම් මේ පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට මේ ක්‍රියාපටිපාටි පුරුදු කරනවා. මේ පිළිවෙල කියන දේ පුරුදු කරනවා. මේ ගැන යම්කිසි අදහසක් තියෙනවද ඔබතුමාගේ? ඔව් දැන් හරි. පිළිවෙල කියන එක හරි ලස්සනට ලංකාව නැතුව අනිත් රටවල කරනවා. අපේ මොකද්ද? දැන් පුංචි කාලේ පෙර පාසලේ ඉඳලම අපි පුරුදු කරන්න කියලා දෙමව්පිය මොකද්ද කියන්නේ? පෙර පාසල් ටීචර් කියන්නේ අකුරු ලියන අධ්‍යාපනයේම විතරයි. ඔව්. දරුවා පැන්සල දකින්නකොට අඬනවා. පැන්සල දකින්නකොට දරුවා බයයි. ඇයි? අකුරු ලියන. එතකොට පෙර පාසල් දරුවට උගන්වන්නේ අකුරු ලියන. දැන් පෙර පාසලක් ඇතුලේ කරන්න ඕනි එකද? ඒ කියන්නේ සැලසුම තියනවා දැන්. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හරි කොහෙන් හරි ඒකට සැලසුමක් දීලා තියෙනවා. හැබැයි අපි විසින් ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතුව සැලසුමකට වැඩ නොකරන දරුවෙක් බිහි කල් ඉවරලා එයා ලොකු වුණාට පස්සේ එයාට මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ අවුල්. එයාට කරන දේ තේරෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ සැලසුමකට වැඩ කරන්න. එයා පිළිවෙල දන්නේ නැහැ. පිළිවෙල දන්නේ නැතිකම හදලා තියෙන්නම මේ පුංචි කාලේ ඉඳලා. දැන් අපි මම උදාහරණ එකක් කියන්නම්. මම අපේ සාමාන්‍ය මේ වැඩිහිටියන් ගත්තොත් එහෙම දැන් තරුණයෝ ආදරය කරලා. දැන් අපි ආදරය කරන්න දන්නවද? ආදරය කරන්න ඒ සැලසුමක් තියෙනවද? කොහොමද අපි ආදරය කරන්නේ කියලා හෙවොත් උත්තරයක් තියෙනවද? ආදරය කියන්නේ මොකද්ද කියලා හෙවම උත්තරයක් තියෙනවද? දන්නේ නැහනේ. ඒක දන්නේ නැහැ. ඩක්ලාට අර නොහිතන පැතික ඩක්. ඔව් ඒ ඇත්තටම ආදරය කරන්න දන්නේ නැහැ. ඒ නිසානේ මේක 99%ක් විතර විවාහ ජීවිත බිඳ වැටිලා උසාවිය වල යන්නේ මොකද්ද අපි මේ ඩිවෝස් වෙන්න. දැන් එහෙම වෙන්න බෑනේ. ප්ලෑන් කරලා සැලසුම් කරලා මේ ආදරය කරපු එක. එතකොට පවුල් ජීවිතය ඇතුලේ සැලසුමක් නැහනේ. දැන් ඒ සැලසුම නැති එක ඇතුලේ තමයි ඒ දෙන්නගේ බිරිඳ සහ ස්වාමි පුරුෂයාගේ ගැටුමෙන්නේ. සැලසුම් සහගත නොවීම. අපි නිකන් ජීවත් වෙන්නම් වාලේ අපි ජීවත් වෙනවා. එළි වුණාම නැගිටිනවා. උදේට පුරුද්දට අපි කනවා. දවල්ට පුරුද්දට කනවා. රැයට පුරුද්දට කනවා. වැඩට යනවා. ගෙදර එනවා. අපි ඉන්නවා. අන්න එක වෙලාවක රටේ ආර්ථිකය බිඳ වැටෙනකොට ඒක පෞද්ගලිකව Tamanට දැනෙන්න පටන් ගන්නට පස්සේ අපිට තේරෙනවා දැන් මොකද්ද අපි කරන්නේ. දැන් සමහර මට මතකයි සමහර චරිතය මට කියලා දිනු මේ දැන් නම් රට ඉස්සරහට යන විදිහ එච්චර හොඳ නෑ කියලා කියපු කාලේ තියෙනවා මේ ගොඩක් කලින්. හැබැයි මාස 6කින් බැලුවට පස්සේ මිනිස්සයා සම්පූර්ණ ආර්ථිකව වැටිලා ඔයේ ඉන්නවා. දැන් බලන්න එතකොට එයා කලින් දැනගෙන හිටියා මේක කැඩෙන බව. දැන් ඔය කියන කාරණෙත් එක මට මේ වගේ පුංචි දෙයක් අහන්න හිතෙනවා. ඒ තමයි දැන් අපි හිතමු සාර්ථක වුණු පුද්ගලයෙක් ඉන්නවා. මේ මොනෑම් හේතුවක නිසා ඔහු දැන් අපි හිතන්න පුළුවන් ස්වභාවික විපත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විවිධ අනතුරු වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් එක්කම ඔහු එක්තරා තැනකදී ඔහුගේ තියෙන සියලු දේවල් නැති වෙලා කඩා වැටුණොත් ඒ පුද්ගලයා එතරම්ම ජීවිතේ කඩා වැටෙන්න ඕනද? නෑ. එතකොට මොකද කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. දැන් මම දන්න චරිතයක් ඉන්නවා එහෙම මාස 6කට කලින් එයා බින්දුවෙත් ඍණ ගණන් වලට වැටුණා. මගේ ජීවිතේ මටත් එහෙම වෙච්ච තැන් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ සියල්ලත් හැරලා දාලා මම තීරණය කරා එල්ලිලා මැරෙන්න. දැන් හරිද? දැන් මම පනිනව ගඟේ. හරිද? මම පනිනවා නැත්තම් කෝච්චියට. දැන් හරිද? නෑ. ආන් ඊට පස්සේ අපි ප්ලෑන් කරන්න ඕනි. අපි සැලසුම් කරන්න ඕනි. දැන් අපේ ප්‍රධාන ආදායම් මාර්ගය අපිට නැති වෙලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? අන්න අපි යනවා ප්ලෑන් B එකට. අපි මං කිව්වේ අපි තව සැලසුමක් හදලා තියාගන්න ඕනේ මේක නැතුනොත් මේක කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ අදාළ තැනින් නැගිටින්න මහන්සි වෙලා වැඩ කරනවා. සැලසුමකට අනුව මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. හැබැයි සැලසුමක් නැතුව මහන්සි වෙලා වැඩ කරලා වැඩක් නැහැ. ඒ තමන් හදාගන්න හිතන්නකෝ අපි ගොවිතැන් කරනවා කියලා. දැන් ගොවිතැනක් කරොත් අපි අයිට වැඩිය ප්‍රමාණයක් අපිට වෙනවා ශක්ති සම්පන්නව වැඩ කරන්න. වැඩ කරාම අපිට පුළුවන් හිමින් ඉස්සරහට එන්න. හැබැයි එක පාරටම අපි හිතන් ඉදපු තැනට අපිට එන්න බැරි වෙනවා. හැබැයි එන්න පුළුවන් තත් වෙනවා. ඒකට අපේ මයින්ඩ් එක නැත්නම් අපේ මනස ශක්තිමත්ව තියෙනවා. ඒ කියන්නේ අර කලින් හිටියේ මොන මට්ටමේද කියන එක අදාළ වෙන්නේ නැහැ. දැන් Tamanට ලැබෙන දෙකෙන් සාර්ථක වෙන්න ඕනේ. මේමයි මම දවසකත් අපි ඉනුවිල් කතා කරද්දී ඔක කතා කරා. ඉතිහාසෙ ජීවත් වෙන්න එපා. අද කියන්න තියෙන්නේ මට ඉතිහාසෙ දවසක ජීවත් වෙන්න එපා. මේ වෙලාවේ ජීවත් වෙන්න. ඒතකොට මේ වෙලාවේ මහන්සියලා වැඩ කරන්න ඕනේ. සැලසුම කරනු. මම මේ නිතරම කියන එකක් තමයි සැලසුමකට අනුව මහන්සි වෙන්න. එහෙම නැත්නම් ගොඩාක් මහන්සියලා වැඩ කරන මිනිස්සු මේ අපි දකිනවා ඕනේ තරම්. ඒතකොට මේ මිනිස්සු මහා බිල්ඩින් හදලා ලොකු වාහන වල යන්න ඕනේ. දවසේම මහන්සි වෙන මිනිස්සු. ඇයි? සැලසුමේ ප්‍රශ්නයක් තියෙනවා.
ඒක තමයි මෙතන ගැටුව. එතකොට ජීවිතය ඇතුලේ අපේ මනස සැලසුම් කරගන්න ඉතල මේ මේ වැඩ කටයුතු කරන්න කලින් මනස සැලසුම් කරගන්න මේ වැඩි කරනවා කියලා. මම ඒක දෙගැම්මෙන්ම කියන්නේ ඒ එහෙම සැලසුම් ගන්න ඕනි හිතට දැඩි විදියට දැනෙන්න. අන්න එතකොට මේ ප්‍රවාහය ඇතුලේ අපිට ඉස්සරහට යන්න පුළුවන් ඉදිරියට. හිතට දැඩි විදියට දැනෙන්න මනස සකසා ගත්තොත් අපිට ඉදිරියට යන්න පුළුවන් කියන කාරණේත් සිහිපත් කරනවා වගේම අවසන් වශයෙන් මම දැනගන්න කැමති ඔබතුමාගෙන් අපි හැම කෙනෙක්ම කැමති මේ ජීවිතයේ තියෙන සාර්ථකත්වය කියන දේ හඹාගෙන ඉදිරියට යන්න. එහෙම සාර්ථකත්වය හඹාගෙන යන්න නම් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා මේ සමස්තයක් වශයෙන් අපි කතා කරමු. මේ වෙලාවෙම ඔක්කොම අයින් කරන්න. මෙතෙක් බිඳ වැටිච්ච, මෙතෙක් හානි වෙච්ච දේවල්, මෙතෙක් එපා වෙච්ච දේවල් හැමදේම හිත ඇතුලෙන් අයින් කරන්න. මේ වෙලාවේ අදහසක් ගන්න මම මේ ගමන යනවා. මම මේ මේ මගේ ටාගට් එකට මම හිතන් ඉන්න තැනට මම යනවමයි කියලා ඉස්සෙල් හිතාගන්න. හිතාගෙන තමන් කරන වැඩ ටික දැන් රැකියාව කරන අතරව තමන් ප්ලෑන් කරන්න තව මොකක්ද අපි කරන්න ඕනේ. දැන් ඊළඟට ඒක බැරි නම් අපි තව මොකක්ද අපි කරන්න ඕනේ. ඒකත් එක්කම හරියට තමන්ගේ වැටුප කළමනාකරණය කරගන්න. මේක අපේ ගෙදර බිරිඳත් එක්ක මමත් එක්ක පියත් එක්ක සාකච්ඡා කරලා කරගන්න වෙන තැන් තියෙනවා ඉන්නේ. හරිද? එතකොට මේ වෙලාවෙම අදහස අරගෙන අපේ මනස නොවැටී තියාගන්න මේ වැඩේට යනකම් අපි වැටෙනවා. ඒ අපේ විදිය. අපි සාමාන්‍ය පෘථජ්ජන මිනිස්සු නිසා අපේ කඩා වැටීම් වැඩි ජීවිතේ. හැබැයි කඩා වැටීම් වැඩි වෙනකොට අර උදාහරණ දින දුන්න වගේ පස්සට ඇද්ද අදින තරමට වේගෙන් ඉස්සරහට යනවනේ. වැටෙන්න දෙන්න ඒ වෙලාවට නිහඬව චුට්ටක් ඉන්න. නිහඬව ඉන්න. හැබැයි වැටුණට වැඩිය වේගෙන් ඉස්සරහට නැගිටි. මේ ගමන අපි කවුරුවත් ගෙනල්ලා රතු පළසක් මැදින් ඉස්සරහින් වාඩි කරන්නේ නැහැ. රෝස මල් පෙති උඩින් අපිට යන්න නැහැ. එහෙම කවුරුවත් අපිව එක්ක යන්නේ නැහැ. එහෙම ආදරේ මිනිස්සු මේ ලෝකේ අපිට නැහැ. අපිට තමයි මේක හදාගෙන මේ පාර හදාගෙන සකසගෙන ඒ අදාළ තැනට අපිට යන්න වෙනවා ඉතින්. ඔව් අපිම අපේ සාර්ථකත්වය හඹාගෙන යන්න අපිම පාර හදාගෙන ඉදිරියට ගියොත් අපි විතරක් නෙමෙයි මුළු රටම සංවර්ධිත රටක් වගේම අනාගතේ අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තැනකට පත් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව කතා බහ කරේ. මේ ගැන ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතුනේ තඹපන් නිවේදකයෝ සංගමේ සභාපති වගේම මානව සම්පත් හැකියාව උපදේශක ප්‍රභාත් මුණසිංහ මහත්මයා. ඔබටත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් 061 36 53 524 බොහොමත්ම ස්තුතියි ප්‍රභාත් මහත්මයා. එහෙනම් මේ වටිනා කියන මාතෘකාවත් එක්ක අපිත් එක කතා බහ කරන්න එකතු වුණාට ආයුබෝවන් සුබ දවසක් ඔබට. හරි ආදරණීය ජීවිතය තුළින් අපි විශ්වාස කරනවා අද දවසේදී ඔබේ ජීවිතයට වටිනා කියන කරුණු කාරණා බොහොමයක් එකතු කරන්න ඇති කියලා. ඉතින් හෙට දවසේදීත් ආදරණීය ජීවිතයත් එක්ක හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමු ගන්නවා ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රහී දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.